සන්දේශයකින් යවන්න මිදුක උන් අතේ හංස ගිරා ලිහිණි කවුල් කුරුල්ලන් නැති සුලගේ මා අසරණයි මට ඇති වස්තුව එයයි කීවොත් මගේ දුක සදහට ඔබට මානයයි මද නල දූතයාකට තම දුක වේදනාව ප්‍රියාවිය වෙත යවන මේ අසරණ ප්‍රේමවන්තයා අපි කාගෙත් සිත් සොරාගත්තෙක් සන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරයත නැගේ දිවාරයේ බැලපිලා දැස ඇගේ රතු වෙලා කියන්න කෝ මගේ දුක ඇගේ අගතලා යන්නකෝ මගේ දුකේ ඒ ප්‍රේමවන්තයා තමයි සිංහල ගීතය සිංහල නිවේදන කලාව දැන්වීම ප්‍රචාරණ කලාව ජනකාන්ත කළ ජනකාන්ත කරුණාරත්න අබේසේකර දශක ගණනාවක් ජාතික ගුවන් විදුලියෙන් රටක් සැනසූ කරුණාරත්න අබේසේකර සිංහල ගීත රචනා කලාවේ පතාක යෝධයෙක් ඔහුගේ ප්‍රථම ගීත නිර්මාණය තමයි මේ එන්න මද නලේ ගීතය. කරුණාරත්න අබේසේකර පිළිබඳව වෙනම කියවීමක් අවශ්‍යයි. ඒ කියවීම ළඟදීම ඔබට ඇසේවි. ඔබ දන්නවා සුබදාමේ විවිධ සචේතනික අචේතනික වස්තුන් දූතයා කොට පණිවිඩ යවූ පණිවිඩකරුවන් පිළිබඳව. ඒ පිළිබඳව ලියවුණු සන්දේශ කාව්‍ය ලංකාවේ වගේම මහාභාරතයේත් බොහෝමයි. ලංකාවේ සන්දේශ කාව්‍ය බොහොමයක් මේ ලියවී තිබෙන්නේ පක්ෂීක් දූතයා කරගෙන. කෝටි යුගය තමයි සන්දේශ කාව්‍යවල ස්වර්ණමය යුගය. පරිවි, කෝල්, ගිරා, හංස, සැලලිහිණි සන්දේශ ලියවෙන්නේ කෝටි යුගයේදී. මේන් විශේෂිතම සන්දේශ කාව්‍ය තමයි සැලලිහිණි සන්දේශය. සැලලිහිණි සන්දේශී දූතයා වෙන්නේ සැලලිහිණියෙක්. පණිවිඩය තමයි හයවන පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය උලකුඩය දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීම. සන්දේශ කාව්‍යවල විතරක් නෙමෙයි දූතයා පක්ෂීක්ුණේ. නල දමයන්ති ප්‍රේම වෘතාන්තයේ නල කුමාරයාගේ ප්‍රේමයේ දූතයා වෙන්නේ හංසයෙක්. හංසයාගේ වර්ණණයෙන් දමයන්තියගේ ප්‍රේමය නොදෙකපු නල කුමාරයා වෙත කොයි තරම් ඇදී යනවද කියලා නල දමයන්ති නාට්‍යය විතරක් නෙමෙයි නල දමයන්ති නාට්‍ය ඇසුරින් ලියවුණු ගීත සාහිත්‍යත් සාක්ෂි දරනවා. රණින් කළවන් පුළුල්ලුරේන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරණ ආදරී සදේ සුමිගුණ යාකරී මහගම සේකරයන් නල දමයන්ති නාට්‍යයේදී දමයන්තියට නලකුමාරයාගේ රූපශ්‍රීය වර්ණනා කරන්නේ අන්න ඒ වගේ. රණින් කළවන් පුළුල්ලුරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරණ ආදරේ සඳේ සුමිගුණ යාකරේ හදේ මෝරණ ආදරේ සඳේ සුමිගුණ යාකරේ සරාගේ නිල් නුවන් වඳුනින් නොරා ඉතින්නේ ඈත කඳු කර හිමව් අරණේ සීත චන්දන ලපලු හෙවනේ සුවන් රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය. සියලු සන්දේශ කාව්‍යවලින් පැරණිතම සන්දේශ කාව්‍ය තමයි මහා කවි කාලිදාසයන් ලියූ මේඝදූතය. මේඝදූතයේ නමේ ප්‍රේමවන්තයා යක්ෂ සෙන්පතියෙක්. තමන්ගේ කටයුතුවල හරියට යෙදුනේ නෑ කියලා ඔහුට යක්ෂ රාජතෙමේ දඬුවමක් පනවනවා. ඒ දඬුවම තමයි පුර අවුරුද්දක් බිරිඳගෙන් වෙන් වී සිටීම. මේ නියෝගයට අනුව කාලය ගත කරන යක්ෂතෙමේ බොහොම දුකින් විරහ වේදනාවෙන් කාලය ගත කරනවා. මේ ඔහුට දරාගත නොහැකි වේදනාවක්. අවසන් කාලයේදී ඔහු
ෘෂවූ සරීර සහිතව විප්‍රයෝගයෙන් තැවෙනවා. ඇසල අව පෑලවිය දවසක මහාකන්ද ශිකරයක් අරා සිටින වලාකුලක් ඔහු දකිනවා. ඒ සමගම වැස්සක් කෙන බව ඔහුට දැනෙනවා. නිතැතින් ඔහුට සිය බිරිඳ සිහිවෙනවා. ඔහු ඒ මහා වලාකුලට වැඳ නමස්කාර කරනවා. නමස්කාර කරලා තමන්ගේ පණිවිඩය රැගෙන යන ලෙස ඉල්ලීමක් කරනවා. මැලවුණු මුහුණින් හා සුදු මැලි දෙතුලෙන් යුතු ඇයට තමන්ගේ පණිවිඩය රැගෙන යන්න කියලා ඇගේ නිවසට යන පාර කියනවා. පාර කියලා තමන්ගේ පණිවිඩය කියන්නේ මෙන්න මේ විදියට. මම පියඹු ලතාවක ඔබ සිරුරේ නැමියාව දකිමි. මියුල් නෙත් කැල්මෙහි ඔබ දෙන යන දකිමි. සඳ වත තුළ ඔබේ වත අසිරිය දකිමි. සිකිපිල් කලඹක ඔබේ කිස් කලඹ දකිමි. නොමහත් නදී තරංගයක දෙබැමේ ලෙළුම දකිමි. එහෙත් අහෝ මානනීය, ඔබ මුළු සිරුරේ අසිරිය එක තැනකින් දකින්නට මම අපොහොසත් වෙමි. සීගිරි කුරුටු ගීවලත් මේ කාලිදාසගේ මේඝදූතයේ හුරුවක් අපිට සිහිගන්වනවා. වන්දිමි හිමි වලා තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පගා මලයුන තොදිවට හදාව කියව. වලා හිමියනි, මම නුඹට නමස්කාර කරමි. ඇගේ නිවසට ගොස් ලිහිල් වූ ධෛර්යය ඇති මැලවී ගිය දිවහා තොල් ඇති ඇයට නැවත නැවත කියමින් විශ්වාසය තබව, විශ්වාසය ඇති කරව. ඒ සන්දේශයම තවත් දිගුවක් වී මේ ගීත ලිව්වේ ජයරත්න ගමගේ. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ, ගීත ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහ. ලිහි නියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න, මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න. කඳුළු දෙන්න මට හඳන්න, සත් සමුදුරු ගොඩ ගලන්න. දෙන්න මට හෙලන්න, සක්වල ගල සසලවන්න. කඳුළු දෙන්න මට හඳන්න, සත් සමුදුරු ගොඩ ගලන්න. සුසුම් දෙන්න මට හෙලන්න, සක්වල ගල සසලවන්න. උපන්න පාලවන්ත කෙරුවකෝ මට කියන්න, මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න. කඳුළු දෙන්න මට හඳන්න, සත් සමුදුරු ගොඩ ගලන්න. සුසුම් දෙන්න මට හෙලන්න, සක් වල ගල සසලවන්න. එවන්න මා බලන්න. කඳුළු දෙන්න මට හඳන්න, සත් සමුදුරු ගොඩ ගලන්න. සුසුම් දෙන්න මට හෙලන්න, සත් වල ගල සසලවන්න. කඳුළු දෙන්න මට හඳන්න, සත් සමුදුරු ගොඩ ගලන්න. සුසුම් දෙන්න මට හෙලන්න, සක්වල ගල සසලවන්න.